සරත් ඍතුවේ කියවෙන අවසාන දවස් කීපය නිසාම උදේ කාලයට පාරවල් තියෙන්නේ මෙන්න මේ වගේ මීදුමින් වැහිලා. මේ මීදුම අතරින් අපි යන්න පිටත් උනේ ටිකක් දුර ගමනක්. ටෝඩල කෙනෙක් එක්ක චෙකින් වෙනකොට ටිකක් වේලාසම එයාපෝට් එකට යන එක අපිට පහසුයි. මොකද එයාලට අවට ඩිස්කවර් කරන්න වගේම ගුවන් ගමනට පෙර සූදානම් කරගන්න එකෙන් ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. මේ පාර එක ලැගේජ් එකක් විතරක් තිබුණ නිසා පැටව් එක යනකොට ප්‍රයෝරිටි හම්බ වෙන නිසා චෙකින් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. අපි ට්‍රැවල් කරන්නේ බේබි ටෝඩල චයිල්ඩ් කෙනෙක් එක්ක නම් එයාලගේ කෑම ස්නැක් ජාති කිරි වතුර මේ වගේ දේවල් අපිට අරගෙන යන්න පුළුවන්. හොඳම දේ තමයි TSA චෙක් පොයින්ට් එකට පාසු වෙන විදිහට බබාගේ ආහාර පාන වෙනම බෑගයක අරගෙන යන එක. කියෝන්ගේ කෑම බීම අපි ගාව තිබුණට අපේ ෆ්ලයිට් ඩියුරේෂන් එක පැය එකමාරක් වගේ නිසා අපිට පුංචි ස්නැක් එකක් විතරයි ෆ්ලයිට් එකේදී හම්බ වෙන්නේ. ඒක නිසා උදේ කෑමට මොනවා හරි අරගෙන යන්න අපි කතා වුණා. ඔන්න ඔය අතරේ බර්ගර් කින් එකට යමු කියලා හස්බන්ඩ් යෝජනා කරපු නිසා අපි බර්ගර් ඕඩර් කරන්න ගත්තා. අපේ ඕඩර් එක රෙඩි වෙලා එනකන් ඉන්න අතරේ නිකමට වගේ වෙලාව බැලුවම තමයි අපි දෙන්නගේ ඇස් උඩ ගියේ. ඔන්න දැන් තමයි අපිට වෙන්න ගිය අකරත ඇබ්බිය ගැන හොඳටම ඉව වැටුනේ. ඒ වෙනකොටත් ෆයිනල් කෝල් කරනවා. ගේට් එක ක්ලෝස් කරන්න අන්තිම මොහොතේ. ෆ්ලයිට් එක මිස් වෙන්න ඔන්න මෙන්න තියලා කොමහරි බෝඩින් වුණා. ගත්ත බර්ගර් එක නිදහසේ භුක්ති විඳින්න පුළුවන් වුණේ ඔන්න ඊට පස්සේ. ෆ්ලයිට් එකක් කියන්නේ ඇත්තටම විස බීජ පිරුණු තැනක්. ඒක නිසා මම මුලින්ම කරන්නේ සැනිටයිසර් වෙත් ටිෂුස් වලින් පිරිසිදු කරන එක. බබාලව අරගෙන යනකොට විශේෂයෙන්ම එයාලගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේනේ. වයස අවුරුදු දෙකට අඩු බබාලව අපි ඔඩොක්කේ තියාගන්න ඕනේ ටේක් ඔෆ් කරද්දී වගේම හැන්ඩින් කරද්දී. ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් අපිට එක්ස්ට්‍රා සීට් බෙල්ට් එකක් දෙනවා. ඒක අපි මේ විදිහට මගේ සීට් බෙල්ට් එකට ෆික්ස් කරගන්න ඕනේ. ටේක් ඔෆ් කරද්දී මම කියොන්ට වතුර බොන්න දුන්නා. ඒ කියන්නේ එයාගේ කන අගුළු වැටෙන එක වැළකෙන. එතකොට එයාට අපහසුයක් නැහැ.
කියොන් එක්ක ෆ්ලයි කරපු මගේ මුල්ම එක්ස්පීරියන්ස් එකේදී මම කියොන් කැමතිම ගෙදරදි වැඩිපුරම සෙල්ලම් කරන ටොයිස් කීපයක් තමයි අරගෙන ගියේ. මට හිතුනේ ඒවත් එක්ක ෆ්ලයිට් එකේදී එයා බිසි වෙයි කියලා. හැබැයි ඒව හැර අනිත් හැමදේමත් එකම බිසි වුන නිසා මේ පාර මම පුංචි පුංචි අලුත් සෙල්ලම් බඩු ටිකක් අරගෙන ගියා. එයා ඒවා දැක්කෙම ෆ්ලයිට් එක ඇතුළෙදී. ලෝං ඩෙස්ටිනේෂන් ෆ්ලයිට් නිමේ නිසා ස්ක්‍රීන් එහෙමත් නැහැ. මේ පාර මට මේ පුංචි ටොයිස් ලොකු උදව්වක් වුණා කියොන් ඒවත් එක්ක ගොඩාක් වෙලා බිසි වෙලා හිටපු නිසා. ඔයාලත් ඔයාලගේ පුංචි පැටව් එක ෆ්ලයි කරන්න ඉන්නවා නම් මේ විදිහට පුංචි ටොයිස් ටිකක් අරගෙන යන්න. ඇත්තටම මේක අතිසාර්ථක ක්‍රමයක්. අපේ පැටවුන්ව ෆ්ලයිට් එකේ බිසි කරලා තියාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි හීත්‍රෝ එයාපෝට් එකේ ලෑන්ඩින් කරා. ලැගේජ් එහෙම අරගෙන කොෆි එකක් ඕඩර් කරා මදුෂ මල්ලි අපිව පික් කරන්න එනකන්. කියොන්ට ඉංග්ලන්ඩ් වලදී පාවිච්චි කරන්න කා සීට් එකක් අරේන්ජ් කරලා තියන්න කියලා මම කියලා තිබුණ නිසා මදුෂ මල්ලි ඒකත් අරගෙනම එයාපෝට් එකට ආවා. බේබි කා සීට් එක කා එකට ෆික්ස් කරලා අපි ගියේ මදුෂ තිලිනි නංගිලාගේ ගෙදරට. මේ දවස් කිහිපයට අපේ නවාතැන තමයි එයාලගේ ගෙදර. ඉතින් ඔය දෙනට නැවත වරක් ස්තුතියි කියන්න මේක මම අවස්ථාවක් කරගන්නවා. ඒත් එක්කම කියන්න ඕනේ අපි හතර දෙනා අවසාන වරට හමු වුණේ 2019 වසරේ අගභාගයේදී. හරියටම වසර තුනකට පසුව අපි හමු වෙද්දී අපි හතර දෙනා 6 දෙනෙක් වෙලා. අපිට පුංචි පුතිපැටියෙකුත් එයාලට පුංචි දූපැටියෙකුත් දැන් ඉන්නවා. අපේ පුංචි ෆැමිලිස් දෙක මීට් වෙන පළමු අවස්ථාව නිසා හිතට ලොකු සතුටක් දැනෙනවා. අපි ලෑන්ඩින් කරේ තවල් කාලේ නිසා තිලින් නංගි රෙඩි කරලා තිබුණ ලන්ච් එකත් අරගෙන ටිකක් විතර රෙස්ට් කරලා ග්‍රෝසරි ෂොපින් ගියා. කියුන්ට අවශ්‍ය පුංචි පුංචි අඩුම කුඩුම ටික අරගෙන එන්න.
එතනට ගියාම මම දැක්කා පුංචි අයට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඇක්ටිවිටීස් තියෙන පොත්පත් සහ කතන්දර පොත්. ඉතින් ඒක දැක්කාම මට හිටපු තැනත් අමතක වුණා. මට පුළුවන් නම් ඔක්කොම අරගෙන යන්න තරම් කැමැත්ත තිබුණත් ගිනියන්න පුළුවන් ප්‍රමාණයක් විතරකට සීමා වෙලා තිබුණ නිසා දෙක තුනකට වඩා ගන්න පුළුවන් කමක් නම් තිබුණේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ඉංග්ලන්ඩ්වල අද අපේ දවස කිවිලා ගියේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන තුරු ආදරෙන් සතුටින් ඉන්න. ඔයාලට සුබ දවසක්. මම ආයෂා.